going to talk about Project Charter. This is our lecture number 4, and we are going to take a look at our content. So first of all, we are going to take a look at what is a Project Charter. Project Charter was a statement of work. Statement of work කියන්නේ මොකද්ද? Statement of work එකයි Project Charter එකයි අතර තියෙන වෙනස මොකද්ද? ඊට පස්සේ Project Charter එකේ තියෙන elements මොනවද? Benefits මොනවද? Benefits project manager සහ team එකට තියෙන benefits මොනවද? Client සහ stakeholders ලාට මොනවද තියෙන මේ benefits? ඊට පස්සේ Project Charter එකක අපි include කරන්න ඕන දේවල් මොනවද? Elements මොනවද? ඊට පස්සේ Project Charter එකක් හදනකොට ඔයාට පොඩි tips ටිකක් අපි දෙනවා. ඊට පස්සේ example එකක් ගැන කතා කරනවා. Charter එකක් කියලා කියන්නේ මොකද්ද? Charter එකක් කියලා කියන්නේ අවසර පත්‍රයක්, බලපත්‍රයක් වගේ එකකට. එතකොට ඕනම දෙයක් කරන්න පටන් ගන්න කලින් අපි හිතමු අපි customer කෙනෙක් එක්ක වැඩකට බහිනවා. එහෙම කරන්න කලින් අපේ ආරක්ෂාවට මොකද customer පස්සේ කියන්න පුළුවන් නෑ මේක නෙමෙයි මම ඉල්ලුවේ මේක නෙමෙයි මට අවශ්‍ය ඒ වගේ දෙයක් කියන එයා බජට් එක දෙන්න අර එහෙමෙහෙ අදිමදි කරන්න කලින් ඊට වැඩිය හොඳයි අපි ඒ හැමදේම ලියවිල්ලකට ගන්න. අපි කරන්නේ මොනවද? ඊට පස්සේ අපි වැඩේ පටන් ගන්න කවද්ද? මේ වැඩේට යන වියදම කොච්චරක්ද? කවුද බාර අරගෙන කරන්නේ? මෙන්න මේ කියන දේවල් අපි ඔක්කොම කොලේකට ගන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රොජෙක්ට් චාර්ට් කියන එක කොල පහකට වඩා වැඩි වෙන්නේ නැහැ. එහෙම අපි වැඩි කරන්නේත් නැහැ. බොහෝ දුරට කොල දෙකකට තුනකට වගේ සීමා වෙනවා නම් වඩාත් හොඳයි. නමුත් බැරිම වුණොත් කොල පහක් වුණාට කමක් නැහැ. කොල හයක් හතක් වගේ වෙන විදිහට අපි ප්‍රොජෙක්ට් චාර්ට් එකක් හදන්නේ නැහැ. හරි. දැන් බලමු අපි මොනවද නෝට් එකේ තියෙන්නේ කියලා. ඊට කලින් ගිය සතියේ එක්සර්සයිස් වල ආන්සර්ස් දාලා තියෙනවා Google Classroom එකේ. ඒ ටික අරගෙන බලන්න. ඔයාලගේ උත්තරත් එක්ක සංසන්දනය කරන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. ආපහු මම ඒක කියා දෙන්නම්. Any project starts with an idea. That idea should be articulated, defined and presented to stakeholders. දැන් මේ කියන වචන මම කියලා 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 ඔළුවේ තියෙන්න ඕන. මොකද මේ stakeholder කියන වචනේ ඊට පස්සේ මේ project ඊට පස්සේ network diagram ඊට පස්සේ critical path method මෙන්න මේ වචන හැම වෙලාවෙම ඔළුවේ තියෙන්න ඕන. මොකද දැන් අපි ඉගෙන ගන්න project management ගැන. ඒතර stakeholder කෙනෙක් කියලා කියන්නේ customer. අපි මේ project එක කරනකොට ඒකේ benefit එක හම්බෙන එක්කෙනා තමයි stakeholder කියලා කියන්නේ. එතකොට අපි හැම වෙලාවෙම ප්‍රොජෙක්ට් එකක් කරන්නේ මොකක් හරි අයිඩියා එකක් තියාගෙනනේ. ඒ අයිඩියා එකට අනුකූලව තමයි අපි ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන්නේ. But how to do this without project goals? Any roles assigned to even a project team? That's where a project charter comes in. ප්‍රොජෙක්ට් ගෝල් එකක් නැත්නම් ඒක කිසිම රෝල් එකක් assign කරන්න නැතුව අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ. කිසිම අයිඩියා එකක් නැතුව කිසිම විදිහක සැලසුමක් නැතුව අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න අමාරුයි. හේතුව තමයි ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ අපි කියන්නේ ටීම් එකක් එක කරන වැඩක් කියලා. විවිධ දක්ෂතා තියෙන, විවිධ හැකියාවන් තියෙන කට්ටියත් එක්ක එකතු වෙලා කරන වැඩක්. එතකොට ප්‍රොජෙක්ට් එකේ අදාළ රෝල් එක අපි ඒගොල්ලන්ට කියලා දුන්නේ නැත්තම්, නැත්තම් අපි ප්‍රොජෙක්ට් එක මොකක් ගැනද කරන්න කියන එක අනිත් අයට අදහසක් නැත්තම්, අපි කොහොමද ප්‍රොජෙක්ට් එක හරියට ඉවර කරන්නේ? ඒක ප්‍රැක්ටිකලි කරන්න අමාරු දෙයක්. ඒ හිඳ තමා අපි මේක ලියවිල්ලකට ගන්න. ඒකයි අපි ප්‍රොජෙක්ට් චාටර් එකක් හදන්නේ. නැත්තම් ප්‍රොජෙක්ට් එක හදන්න කලින් ලියවිල්ලක් අපි හදා ගන්නවා. ඒකෙන් තමයි අපි සම්පූර්ණම ටීම් එක ගයිඩ් කරන්නේ. එතකොට අපි අර ට්‍රිපල් කන්ස්ට්‍රේන්ට් ට්‍රයැන්ගල් එකට අනුව වැඩ කරගෙන යන්නේ. මේ ඔක්කොම අපි සිද්ධ කරන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් චාටර් එකට අනුව. ඉස්සල්ලාම අපි හදන ලියවිල්ලක් තමයි මේ ප්‍රොජෙක්ට් චාටර් එක. වචනයට බය වෙන්න එපා. A project charter is a formal project authorization which documents the shared understanding of a project scope, development and objectives while also defining the roles and responsibilities of each party involved. අර කිව්වේ
මේකෙන් තමා අපි අවසරය ගන්නෙ. අපි කරන්න යන වැඩේට අපේ කස්ටමර්ට පෙන්නලා අවසරය ලබා ගන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් චාර්ට් කියන ලියවිල්ල. මේක නිකන් ඇග්‍රීමන්ට් එකක් වගේ කියලා හිතන්නකෝ. මේකේ අඩංගු වෙනවා අපි කරන්න සූදානම් වෙන සියලුම දේවල්. Right. දැන් බලන්න මෙන්න මේ ඩයග්‍රෑම් එක දිහා. අපි ඉස්සල්ලාම පටන් ගන්න ප්‍රොජෙක්ට් චාර්ට් එකකින්. ඒ ප්‍රොජෙක්ට් චාර්ට් එකක් ඉස්සරහට ඩෙවලොප් කරාට පස්සේ අවසානයේ හම් වෙන අවුට්පුට් එකක් තමයි වර්ක් බ්‍රේක්ඩවුන් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ. මෙන්න මේ වචන දැන් අපිට හුරුයි. වර්ක් බ්‍රේක්ඩවුන් ස්ට්‍රක්චර් එකක් කිව්වම ඔයාලට මතක් වෙන්න ඕන අපි අර හට් එකක් හදන එකක් ගැන ගැහුවා මේ පොඩි ඩයග්‍රෑම් එකක්. පොඩි චාර්ට් එකක් අපි යන්දනේ. ඒක මතක් වෙන්න ඕන දැන් මේ වර්ක් බ්‍රේක්ඩවුන් ස්ට්‍රක්චර් එක කිව්වා. එතකොට ප්‍රොජෙක්ට් චාර්ට් එකෙන් තමයි වර්ක් බ්‍රේක්ඩවුන් ස්ට්‍රක්චර් එකක් හදන්න අඩිතාලම දාන්නේ. නැත්තම් ෆවුන්ඩේෂන් එක දාන්න. හරි. දැන් එමු ටොපික් එකට. What is a project charter? In short, a project charter is a short formal document that gives the authorization to start to continue a project. States its purpose and key elements. So, before you start a project, you create a draft that includes a well-articulated idea, purpose and objectives of the project, project scope, stakeholders, roles and responsibilities, project budget, risk calculated. ඊට පස්සේ අපි දැන් කිව්වා project chart එකක් කියලා කියන්නේ formal document එකක්. මේ formal document එකේ අඩංගු වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. idea එක හරියටම අපි define කරන්න ඕන. මොකද්ද අපි කරන්න යන්නේ? අපි හිතමු ගමකට ප්‍රජාශාලාවක් හදනවා කියන right ඒ ප්‍රජාශාලාව හදනවා නම් අපි ඒක ලියන්න ඕන ඉස්සර වෙලාම ගමේ ගම්වැසියන්ට රැස්වීම සඳහා ස්ථානයක අඩුපාඩුවක් ඇත ඒ අඩුපාඩුව පිරීම සඳහා මෙන්න මේ අහවල් ස්ථානයේ ප්‍රජාශාලාවක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත. So that is the well articulated idea. ඒක තමයි අපි ආටිකියුලේට් කරපු අයිඩියා එක. ඇයි අපි මේ දේ හදන්නේ කියන එක ඒ කියන්නේ හරියටම අපි හේතුව මේ ડોකියුමන්ට් එකේ ડિස්ක්‍රයිබ් කරන්න ඕන. Purpose and objectives of the project. අපි ඒක කරන්න හේතුව ඇයි අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ? ඊට පස්සේ ප්‍රොජෙක්ට් ස්කූප් එක. ස්කූප් එක මොකද්ද? පටන් ගන්න දවස, අවසන් කරන දවස, ඊට පස්සේ කී දෙනෙක් සහභාගී වෙනවද, කවුද මේක කරන්නේ, මේ හැමදේම අපි මේකේ අඩංගු කරනවා. ඊට පස්සේ ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ මේකේ ප්‍රතිලාභේ ලබන කට්ටිය. ඒතර ගම්වැසියෝනේ මේකේ ප්‍රතිලාභේ ලබන්නේ. The stakeholders. Roles and responsibilities. දැන් අපි හිතමු ප්‍රොජෙක්ට් එක කරන කෙනෙක් ඉන්නවා කියලා ප්‍රොජෙක්ට් මැනේජර් ඉන්නවා ඊට පස්සේ තව රෝල්ස් මොනවා හරි තියෙනවා ප්‍රොජෙක්ට් එක කරගෙන යනකොට ඒ එක එක ප්‍රොජෙක්ට් රෝල් වල එයා මොනවද කරන්නේ ඊට පස්සේ එයාගේ රෙස්පොන්සිබිලිටීස් මොනවද ඒවා වෙන වෙනම අපි සඳහන් කරනවා ඒ කියන්නේ ඒ පුද්ගලයා ඒ වැඩේට අවශ්‍යයිද කියන එක අපි ජස්ටිෆයි කරනවා ප්‍රොජෙක්ට් බජට් එක අනිවාර්යෙන් අපි බජට් එක සඳහන් කරන්න එපැයි රිස්ක් කැල්කියුලේටඩ් මොනවද තියෙන රිස්ක් ඒ කියන්නේ අපි හිතමු for an example අපි කියනවා සමහර විට lockdown එකක් දැම්මොත් අපිට මේක ඉවර කරගන්න ටිකක් කල්යයි. ඒක risk එකක්. ඒතර බඩුවල ගණන් වැඩි වෙනවා ඒක. අපිට කියන්න බෑනේ දැන් එකපාරම මෙහෙම pandemic එකක් ආපුවාම දැන් ඔයාලා Facebook එකෙත් දකින්න ඇතිනේ අර wire roll එක කතාව 1750ට තිබ්බ එක දැන් 3750. ඒ වගේ බඩු ගණන් යන්නේ එකත් risk එකක්. So these are the risks. එතකොට ප්‍රොජෙක්ට් චාර්ට් එකක් කියලා කියන්නේ ෆෝමල් ඩොකියුමන්ට් එකක්. මේ ෆෝමල් ඩොකියුමන්ට් එක අපි හදන්නේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින් මේ හදන එකේ පර්පස් එක තමයි සම්පූර්ණම ප්‍රොජෙක්ට් එක ගැන දල අදහසක් ලබා දීම. Typically a project chart is about 1 to 2 pages long and is written in a formal style by a project initiator or investor. ප්‍රොජෙක්ට් ඉනිෂියේටර් හරි නැත්නම් ඉන්වෙස්ටර් හරි තමා මේක කරන්නේ.
මේක ලියන්න එයා තමයි. එතකොට මේක සාමාන්‍යයෙන් 1 to 2 pages minimum මේ පහට අඩු වෙන්න තමයි අපි මේක හදන්නේ. ඒ කියන්නේ මේක දිගට දිගට අරන් යන ලොකු ડોකියුමන්ට් එකක් නෙවෙයි. However, it often becomes a project manager's duty due to the competence in the project management sphere. මේක සාමාන්‍යයෙන් දැන් project manager ගේ අතේ තියෙන වැඩ. එයා තමයි මේක ලියන්නේ. එයා තමයි මේක design කරන්නේ. The project charter can also be seen as a skeleton for project development and will be used through the project life cycle. සම්පූර්ණ project life cycle එක හරහා මෙන්න මේ සම්පූර්ණ project life cycle එක ගොඩනගන්නේ මේ project charter එක through. මේක හරියට skeleton එකක්. එහෙම නැත්නම් ඇඳ සැකිල්ලක් වගේ. නැත්නම් හිතන්නකෝ මේ foundation එකක් දැන් ගයක් හදන්න කලින් අපි foundation එකක් දානවා ඊට පස්සේ කණුණක් ගන්නවා. ඒකනේ අපි බිත්ති බඳින්න පටන් ගන්නෙ. එතකොට මේ ෆවුන්ඩේෂන් එකක් වගේ එකක් තමයි මේ ප්‍රොජෙක්ට් චාට් එක කියන්නේ. ප්‍රොජෙක්ට් චාට් එක මත තමයි අනිත් දේවල් ඩෙවලොප් වෙන්නේ. ප්‍රොජෙක්ට් චාට් වර්සස් ස්ටේට්මන්ට් ඔෆ් වර්ක්. ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් කියන එක අපි කලින් ඉගෙන ගත්තා. එතකොට අපි බලමු මොකද්ද මේ දෙකේ තියෙන වෙනස කියලා. මොකද්ද ප්‍රොජෙක්ට් චාට් ඇයි ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් කියන්නේ ඇයි මෙහෙම වචන දෙකක් තියන්නේ ඇයිද කියලා අපි බලමු. Project chart and statement of work function together. ඒ දෙන්නම එකට වැඩ කරන දෙන්නේ. You need both of them. ඔයාට ඒ දෙකම අවශ්‍යයි. Typically a SOW statement of work. SOW කියලා කියන්නේ statement of work comes first and is eventually incorporated into the charter. ඉස්සලාම අපි SOW එකක් අරගෙන තමා ඒ හරහා chart එක build up කරන්නේ. So then, what is a charter and what is a SOW? How are they different? අපි බලමු මේවට උත්තර මොනවද කියලා. ඔන්න බලන්න. Statement of work, a document to set agreement between a client and agency, is the project contract. SOW කියලා කියන්නේ project contract එකක්. ඒතර project chart එක කියලා කියන්නේ a formal document based on the statement of work. statement of work එක අනුකූලව අපි හදන එක තමයි project chart එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මොකක් හරි ආයතනයක් තියෙනවා. ඒ ආයතනෙන් කරන්නේ construction වැඩ. ඊට පස්සේ මට තියෙනවා ගයක් හදාගන්න. මම කරන්නේ ඒ ආයතනෙට ගියාම ඒගොල්ලොත් එක්ක කතා කරපුවාම ඒගොල්ලෝ කියනවා හරි. right අපි වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්න කලින් මෙන්න මෙහෙම කොන්ත්‍රාක්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක සයින් කරන්න ඕන. ඒක කස්ටමර් සහ ඒජන්සි එක අතර තියෙන කොන්ත්‍රාක්ට් එක. මේ කොන්ත්‍රාක්ට් එකේ අඩංගු වෙනවා ටර්ම්ස්. ඒ කියන්නේ කස්ටමර්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඊට පස්සේ ඕගනයිසේෂන් එක නැත්නම් ඒජන්සි එක පැත්තෙන් වෙන දේවල් ඒගොල්ලෝ දෙපැත්තරම ටර්ම්ස් තියෙනවා. මේක ලීගල් ડોකියුමන්ට් එකක්. මේක හරියට ප්‍රොජෙක්ට් චාට් එක නිකන් සැකිල්ලක් වගේ. එතකොට ඒ සැකිල්ල හදන්න ලීගලි ඔතොරයිසේෂන් එක දෙන්නේ මේ ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් එක. ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් කියලා කියන්නේ ඇඩ්‍රෙසස් ද බිස්නස් නීඩ් ෆෝ ද ප්‍රොජෙක්ට් ඇන්ඩ් වොට්ස් ඉන්ක්ලූඩඩ් ඕ නොට් ඉන්ක්ලූඩඩ්. ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් එකේ තියෙනවා බිස්නස් නීඩ් එක. මොනවා ඇයි මේක අවශ්‍ය වෙන්නේ අපේ බිස්නස් එකට මොකද මේ අපි මේ කරන වැඩේට මොකද්ද මේකේ තියෙන වැදගත්කම කියන එක විස්තර කරනවා. ඒ වගේම මේ ඇතුළත් කරන සහ මේ අයින් කරන දේවල් ගැනත් මේකේ සඳහන් වෙනවා. Once authorized gives the project manager the authority to spend the project budget in the delivery of the project. අපි දැන් කිව්වේ project chart එක හදන්නේ project manager නේ. එතකොට project manager එක හදනකොට ඒ ලියවිල්ලෙන් එයාට ඔතොරයිසේෂන් එක දෙනවා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ බජට් එකට ඇක්සස් කරන්න. එතකොට එයාට බජට් එක තීරණය කරාට පස්සේ ඒ අවශ්‍ය දේවල් සඳහා වියදම් කරන්න ප්‍රොජෙක්ට් චාට් එකෙන් එයාට චාන්ස් එක ලබා දෙනවා. ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් එකේ අඩංගු වෙන්නේ ස්කූප් එක, ප්‍රොපෝස්ඩ් ඩිලිවරබල්ස්, ප්‍රොජෙක්ට් ඇසම්ෂන්ස්, ප්‍රොපෝස්ඩ් එක්ස්ක්ලූෂන්ස්, ප්‍රොපෝස්ඩ් ක්‍රයිටීරියා ෆෝ ඇක්සෙප්ටන්ස්. මේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් ස්ටේට්මන්ට් ඔෆ් වර්ක් එකේ අඩංගු වෙනවා ස්කූප් එක. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එක කරලා උඩනාට පස්සේ දෙන අවුට්පුට් මොනවද? ඒක තමයි ඩිලිවරබල්ස් කියන්නේ. දැන් අපි අර ප්‍රජාශාලාවේ කතාවේදී නම් අවසානයේ අපි දෙන්නේ ප්‍රජාශාලාවක් මිනිස්සුන්ට. ප්‍රොජෙක්ට් ප්‍රොපෝස්ඩ් එක්ස්ක්ලූෂන්ස් අපි මොනවද නොකර ඉන්නේ, කරන්නේ මොනවද? ඊට පස්සේ
මේ ප්‍රොජෙක්ට් එකේ ක්‍රයිටේරියා එක මොන වගේ සීමාවන් ඇතුළතද අපි මේක කරන්න කියන දේවල් ඔක්කොම ඇතුළත් වෙනවා. ප්‍රොජෙක්ට් චාට් එකේ කරන්නේ මෙන්න මේ තියෙන WH questions වලට answer කරන එක. Why, who, what, when, where, how. ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් මෙන්න මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි ප්‍රොජෙක්ට් චාට් එකෙන් සිද්ධ වෙන්නේ. A SOW is an overview document that addresses why the project is proposed. That is, IE කියලා කියන්නේ that is කියන එක කෙටි කරලා. මේක ඇවිල්ලා අර කෙටි යෙදුමක්. That is, the business need for the project, states what is included or not included in the project, and describes what the deliverables look like. It describes the scope of the proposed project, proposed deliverables, project assumptions and exclusions, the proposed criteria for accepting the project. SOW is a crucial point of reference for all parties involved. මේ SOW එක මේ හැම project එකකට සම්බන්ධ වෙන ඕනම පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න පුළුවන් reference එක. It can save you from a world of trouble, but even a tiny mistake in your SOW can have massive repercussions down the line. So අපි ඇත්තටම statement of work එකක් හදාගන්නේ statement of work එකක් හදාගත්තට පස්සේ ගොඩාක් troubles අයින් වෙනවා. හේතුව ඒක reference කරගෙන තමයි අපි project chart එක හදන්නේ. එතකොට මේ statement of work එක අපි වැරද්දුවොත් එහෙම ඔක්කොම සියලුම දේවල් වරදිනවා. ඒ හින්දා statement of work එක අපි හරියටම හදා ගන්න ඕනේ. මෙන්න මේ කරුණු ටික ඇතුළත් කරලා. Right. එතකොට project chart එකේ a project chart on the other hand is a formal document based on the SOW which is submitted for authorization. It gives the project manager the authority to spend the project budget in the delivery of the project. Project chart objectives are to address the why, who, what, when, where, and how of the project. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර තියන ලබා දෙන එක තමයි project chart එකෙන් කරන්නේ. Wait a minute. You say, isn't that a project plan? Yes and no. A project charter is the foundation upon which a project plan is built, so they are similar. However, a charter is typically prepared during the project initiation stage. You might also call it a brief or a project initiation document. If approved, the project moves into the planning process. The charter becomes the foundation for the project plan. මේකෙදී අපි අර කලින් කතා කරපු සිද්ධියම තමයි. මේක තමයි ෆවුන්ඩේෂන් එක. අපි ප්‍රොජෙක්ට් එකක් හදන්න කලින් අපි දාන ෆවුන්ඩේෂන් එක තමයි මේ ප්‍රොජෙක්ට් චාටර් එක. ප්‍රොජෙක්ට් චාටර් එක බිල්ඩ් අප් කරාට පස්සේ අපිට පැහැදිලි චිත්‍රයක් ලැබෙනවා අපි කොහොමද ප්‍රොජෙක්ට් එක කරන්නේ කියලා. මේ ප්‍රොජෙක්ට් චාටර් එක හැදුවට පස්සේ ප්‍රොජෙක්ට් මැනේජර්ට chance එක හම්බ වෙනවා එයාගේ දීලා තියෙන බජට් එකට අනුකූලව ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න. මේ ප්‍රොජෙක්ට් චාටර් එක හදලා ඉවරලා අපි ඒක අප්‍රූව් කරගෙන තමයි ප්‍රොජෙක්ට් එකේ වැඩවලට බහින්නේ. ප්‍රොජෙක්ට් එක අප්‍රූව් කරගත් ප්‍රොජෙක්ට් චාටර් එක අප්‍රූව් කරගත්ත කියලා කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් සම්පූර්ණ වග කියනවා ප්‍රොජෙක්ට් බජට් එකට. Elements of a project charter. Introduction, where you state the project name, its brief outline, and its scope. Here you can also cover the project's goals, objectives, and requirements. Introduction එක කියලා කියන්නේ අපි මේකේ project name එක තමයි දාන්නේ. අපි කරන project එකට අපි නමක් දෙනවා. ඒ නම introduction එකේදී අපි සඳහන් කරනවා. It was a project success. Should define success fail criteria and how to estimate them. කොහොමද ප්‍රොජෙක්ට් එකේ සක්සස්ෆුල්නස් එක අපි බලන්නේ කොහොමද ඒකේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මනින්නේ. Project organization. This should include the project's ideal team, stakeholders and customers, their roles, duties and responsibilities. මේ තියෙන අපි මේ ප්‍රොජෙක්ට් චාට් එකේ ඇතුළත් කරන එලිමන්ට්ස්. එතකොට පස්සේ අපි එක්සැම්පල් එක බලනකොට තේරෙයි මොනවද මේ
elements වලින් මේ අපි එතන ලියන්න කියලා. ඒතර project organization එක කියලා කියන්නේ project එක කරන්නේ මොන team එකද ඊට පස්සේ කාගේ යටතේද මේක තියෙන්නේ ඊට පස්සේ customer කවුද මේ හැමදේම අපි මේක සඳහන් කරනවා. Resources should include the available budget, time, number of people involved in the project. මේකෙදී අපි resources යටතේ අපේ budget එක අපි කොච්චර වෙලාවක් මේකට ගත කරනවද ඊට පස්සේ කොච්චර team එකක් අපිට ඉන්නවද මේ හැමදේම අපි සඳහන් කරනවා resources යටතේ. Schedule milestones and deadlines. මේකෙදී අපි timeline එකක් ඇඳගන්නවර Gantt chart එක වගේ. ඊට පස්සේ ඒ එකිනෙක කාල පරතරයේදී අපි ඉවර කරන වැඩ ප්‍රමාණය කොච්චරක්ද කියලා අපි estimate කරගන්නවා. මේක තමයි milestones කියන්නේ. මෙන්න මේ කාලය වෙනකොට අපි foundation එක දානවා. මෙන්න මේ කාලය වෙනකොට පනුණක් ගන්නවා likewise. Potential risks should contain the info and expected and possible problems the project may meet. සමහරක් වෙලාවට අපි අර කිව්වේ risks තියෙන්න පුළුවන් මොනවද දැන් මේ වගේ පැන්ඩමික් කාලයකදී අපිට වැඩ එක දිගට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන් හේතුව ලොක්ඩවුන් එකක් දැම්මොත් එහෙම වැඩ කරන්න අමාරුයිනේ likewise those are the risks approval section should include the agreement of all the project participants such as stakeholders project investors customers and team මේ තියෙන agreement එකක් එතකොට මේ agreement එකේදී participants ලා stakeholders ලා investors ලා ඊට පස්සේ කස්ටමර් ටීම් එක මෙන්න මේ ඔක්කොටම ඇග්‍රීමන්ට් එකක් සපයනවා මෙන්න මේ අප්‍රූවල් සෙක්ෂන් එකෙන්. ඒ කියන්නේ අපි අප්‍රූව් කරාට පස්සේ තමයි ඒක ලීගල් ඩොකියුමන්ට් එකක් වෙලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න පුළුවන් විදිහට අඩිතාලමක් දෙන්නේ. Why is the project chart important? ඇයි අපිට ප්‍රොජෙක්ට් chart එකක් අවශ්‍ය? We have touched briefly on how a project charter should start off your project and keep it on track. Let's consider this more in depth from the perspective of each party involved. The benefits of project charters for project managers and team helps determine project value, help you determine if it's worthwhile to carry out or propose the project. මේකෙදී මේ ප්‍රොජෙක්ට් චාර්ට් එක ප්‍රොජෙක්ට් මැනේජර්ට හරි ටීම් එකට හරි ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන අයට ඇයි වැදගත් වෙන්නේ කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපි ප්‍රොජෙක්ට් චාර්ට් එකක් හැදුවට පස්සේ ඒ ප්‍රොජෙක්ට් මැනේජර්ට සහ ටීම් එකට ප්‍රොජෙක්ට් එකේ වැලියු එක එස්ටිමේට් කරන්න චාන්ස් එකක් දෙනවා. ඒ කියන්නේ අපි මේක ලීගල් ඩොකියුමන්ට් එකක් විදිහට නේ හදන්නේ ෆෝමල් ඩොකියුමන්ට් එකක්. මේ ෆෝමල් ඩොකියුමන්ට් එකේ අපි ඇතුළත් කරනවානේ බජට් එක ඊට පස්සේ කොච්චර සීමාවක්ද කවද පටන්ගෙන කවද වෙනකන්ද සෝ මේවා අපි ඔක්කොම ඇතුළත් කරනවා එතකොට මේ විස්තර අනුව ප්‍රොජෙක්ට් මැනේජර්ට සහ ටීම් එකට අයිඩියා එකක් ගන්න පුළුවන් හරි අපි කොච්චරක් මේකට මේ වියදම් කරන ප්‍රොජෙක්ට් එකක්ද කොච්චර කාලයකට මේක මේ කන්ටිනියු වෙනවද මෙන්න මේ අදහස අපිට ගන්න පුළුවන් Saves time down the road. The time you take at the beginning is time you won't need to spend troubleshooting and negotiating if you have already addressed these areas in the project chart. අපි project chart එකේ ඇතුළත් කරනවනේ මොනවද තියෙන ගැටලු මොනවද එන්න පුළුවන් risks ඊට පස්සේ අපි පටන් ගන්න දවස දානවා අවසන් කරන දවස දානවා. එතකොට මේ සම්පූර්ණ මේ legal formal document එකෙන් අපිට idea එකක් ගන්න පුළුවන් අපි කවදද මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඉවර කරන්නේ කවදද මේකට තියෙන රිස්ක්ස් මොනවද? ඒතර සම්පූර්ණේ චිත්‍රයක් හදලා දෙනවා අපිට ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින්. Gives you budget clarity. Ensure that funding is available and will be released on time. Settle your spending authority and budgets prior to the start in the project. ඒක අර අපි කලින් කිව්වා වගේ ප්‍රොජෙක්ට් මැනේජර්ට චාන්ස් එක ලැබලා දෙනවා. ඒකේ මේ අත්‍යවශ්‍ය වියදම් ටික කරගෙන යන්න. දැන් බලමු ස්ටේක් හෝල්ඩර්ස් ලාට සහ ක්ලයන්ට්ස් ලාට තියෙන වාසි මොනවද කියලා. Creates a shared understanding serves as a marketing tool. මෙන්න මේ දෙක තමයි ක්ලයන්ට් සහ ස්ටේක් හෝල්ඩර්ස් ලාට. ඒ කියන්නේ බෙනිෆිට් එක ලබන කට්ටියට හම්බෙන දේවල් තමයි ස්ටේක් හෝල්ඩර් knows how to what to expect and what pressure it may put on resources. It can be a great source of confidence as it helps them understand
exactly what they are proving. එතකොට මේක හැවිල්ලා මේ අපි හදන ප්‍රොජෙක්ට් චාට් එක ක්ලයන්ට් සහ ස්ටේක්හෝල්ඩර්ට එකකින් අපි ගන්න පුළුවන් ගුලන්ට මේ දාලා අදහස මොකක් ගැනද මොකක් සම්බන්ධයෙන්ද රිසෝර්සස් මොනවද යන්නේ මොනවද බජට් එක කොච්චරද අපේ අපි හිතන බජට් එකට මේක දරන්න පුළුවන්ද likewise serves as a marketing tool then they can market this one it can function as a sales document to be distributed to those outside the project team it can help justify expenses and investments දැන් සාමාන්‍යයෙන් බිස්නස් එකක් නම් කරන්නේ බිස්නස් එකක් සාමාන්‍යයෙන් කරනකොට අපි ඒකෙන් සල්ලිනේ බලාපොරොත්තු වෙන්නේ ඒ සල්ලි බලාපොරොත්තු වෙනකොට අපි හිතමු අපේ බිස්නස් එකට අපි කට්ටිය එකතු කරගන්නවා නම් ෂෙයාර් හෝල්ඩර්ස්ලා විදිහට නැත්නම් ඉන්වෙස්ට් කරන්න කට්ටිය එකතු කරනවා නම් අපිට පුළුවන් මෙන්න මේ හදන ප්‍රොජෙක්ට් චාටර් එක මාකටිං ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒතර අපිට මේක දීලා ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේකයි ප්‍රොජෙක්ට් එක අපි මෙන්න මේක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේකට මෙච්චර වියදමක් යනවා. Likewise, we can give the full detail document using the project charter. What is included in a project charter? One of the core characteristics of a better project charter is clarity and adequate information. After reading it, everyone should have a clear idea of what the project is about. දැන් මේක කියවුවට පස්සේ කට්ටියට full හොඳ අයිඩියා එකක් ලැබෙන්න ඕනේ. මොකක් ගැනද මේක කරන්නේ ප්‍රොජෙක්ට් එක මොකක් ගැනද එතකොට ප්‍රොජෙක්ට් එකෙන් කවුද බෙනිෆිට් ලබන්නේ මොනවද මේකේ ඒම්ස් ස්කූප් එක මොකද්ද මේ හැමදේම ප්‍රොජෙක්ට් චාට් එක දිහා බලුවම අපිට කියව ගන්න පුළුවන් දැන් බලමු මොනවද එලිමන්ට්ස් කියලා එලිමන්ට්ස් ඔෆ් අ ප්‍රොජෙක්ට් චාට් අපි දැන් කලිනුත් කතා කරා ඒ තියෙන පොදු ටික අපි කිව්වා ප්‍රොජෙක්ට් එකේ ඩීටේල්ස් මොනවද ඊට පස්සේ ඒ කොටස් වලට බෙදලායි අපි කතා කරේ. දැන් බලමු ඉන් ඩීටේල් මොනව ගැනද අපි මේ ප්‍රොජෙක්ට් චාට් එක ලියන්නේ කියලා. ප්‍රොජෙක්ට් නේම් එක නැත්නම් ප්‍රොජෙක්ට් ID එක. අපි ප්‍රොජෙක්ට් එකට නේම් එකක් දෙනවා. ඒකට සාමාන්‍යයෙන් සමහර ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා මේකට ID එකක් පාවිච්චි කරන්න පුළුවන්. ID එකක් කියලා කියන්නේ අංක ටිකක්. එයාට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ප්‍රොජෙක්ට් ID එකක් ලබා දෙනවා. ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන්, ඔබ්ජෙක්ටිව් ඇන්ඩ් ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ කුමක් නිසාද කියන එක රයිට් ප්‍රොජෙක්ට් එක ඇයි මොකක් වෙනුවෙන්ද කරන්නේ ඇයි මොකද්ද ප්‍රශ්නය මොකක් මොන ප්‍රශ්නය වෙනුවෙන්ද අපි මේ ප්‍රොජෙක්ට් එක හදන්නේ ද අපේ අර මේ ප්‍රජාශාලාවේ කේස් එකේදී නම් අපි කියන්නේ ජනතාවට ඒක රාශී වීම සඳහා ස්ථානයක් නොමැතිකම that is the problem statement so project name එකට අපි දෙනවා ජනතාවට අවශ්‍ය ප්‍රජාශාලාවක් ඉදිකිරීම likewise you know ලස්සන සිංහලෙන් ලියන්න පුළුවන් සිංහලෙන් ලියන so when it comes to english we can say building a common place for the civilians or the villagers මොන විලේජ් එකේද කියලාත් සඳහන් වෙන්න ඕන එතකොටයි ඒක සම්පූර්ණයෙන් අපි දෙන ප්‍රොජෙක්ට් නේම් එක මේ අර ඒක තියෙන්න ඕන මේ සම්පූර්ණ විස්තරය මොන මේ ගමේ මිනිසුන්ටද එතකොට කුමන ප්ලේස් එකේද අන්න ඒ විදිහට අපි ඒක ස්පෙસિෆයි කරන්න ඕනේ. එහෙම නැතුව අපි ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් නේම් එක නිකන් ඔහේ ආවට ගියාට දීලා වැඩක් නැහැ. So we need to give a meaningful name for the project name. Okay? So the project budget ප්‍රොජෙක්ට් බජට් එකට අපි කොච්චරක් වෙන් කරනවද කියන එක තමයි දාන්නේ. කොච්චර මුදලක් අපි වෙන් කරනවද මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. ඊට පස්සේ ටයිම්ලයින් එකේදී ඔයාලා දන්නවා පටන් ගන්න දවස සහ අවසන් කරන්න බලාපොරොත්තු වෙන දවස. ඩිලිවරබල්ස් කියලා කියන්නේ අපි ප්‍රොජෙක්ට් එක කරලා අවසානෙ වෙද්දී අපි මොනවද දෙන්නේ. මොකක්ද ඒකේ අවුට්කම් එක. අන්න ඒක තමයි ඩිලිවරබල් කියන්නේ. ස්කූප් එක කියන්නේ ડોකියුමන්ට් ක්ලියර්ලි what is in and out of scope. මේකෙදී අපි ලියන්න ඕනේ මොනවද අපි ඇතුළත් කරන්නේ මොන වගේ දුරකටද අපි නොයන්නේ දැන් අපි හිතමු ප්‍රජාශාලාවක් හැදුවා ප්‍රජාශාලාව හැදුවට අපි ඒකේ වොෂ්රූම් නැත්නම් මේ ටොයිලට්ස් හදන්නේ නැහැ that is the out of scope we are not doing that thing under the project project issues risk and mitigation approach අපි හිතමු දැන් ප්‍රජාශාලාව හදන්න ඉඩමක් වෙන් කරගන්නවා කියලා ඒ ඉඩමේ අයිතිය තියෙනවා නම්
ඒ ඉඩම පිහිටලා තියෙන්නේ ගෙවල් ගොඩක් මැද නම් ඒ මිනිසුන්ගේ බලපෑම් වෙන්න පුළුවන් ඒ මිනිස්සු අකමැති වෙන්න පුළුවන් ඒ වැඩේ කරනවට එතකොට ඒ වගේව ප්‍රශ්න වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ ඉඩම තියෙන්නේ අපි පාවිච්චි කරන ඉඩම ගොඩක් ඇතුළක නම් මිනිසුන්ට රීච් වෙන්න බැරි තැනක නම් ඒකත් ප්‍රශ්නයක් අන්න ඒ වගේව තමයි මිටිගේෂන් සහ ඉෂුස් කියලා කියන්නේ Assumptions and constraints. An assumption made for project initiation and execution, as well as any interdependencies, can be documented in this section. So, assumptions and constraints. That is, if you know, after project take over, around the necessary manav sampatta saha anith resources, hari vidhya te labey ke lapi assume karna. And even some assumptions can. So, if idam hari te venkar gan pulwangwe ke lapi assumptions dena. ඊට පස්සේ මිනිසුන්ගෙන් කිසිම බාධාවක් වෙන්නේ නැතුව අපිට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා අපි ඇසියුම් කරනවා likewise key stakeholders and key team members document the key stakeholders name title and their role in the project list out approvers reviewers core team and end users මේකෙදී අපි කියන්නේ කවුද මේ මුල් වෙලා මේ project එක කරන්නේ එතකොට කාගෙන්ද approval එන්නේ ඒක review කරන්නේ කවුද මේ project එක සම්පූර්ණ team එක කවුද එතකොට මේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රතිලාභ ලබන කට්ටිය කවුද likewise success criteria what would qualify as a successful completion of the project document the sign off criteria මේකෙදී අපි sign කරන්න ඉඩක් වෙන් කරනවා project එක සම්බන්ධයෙන් වගකීම තියෙන පුද්ගලයන්ට එහෙම sign කරාම තමයි මේකට value එකක් එන්නේ Also remember to keep the details very concise and bullet points if required. අපි මේ ලියනකොට bullet points විදිහට ලියනවා නම් හරි ලොකු විස්තර ලියන්න නැතුව ඒක තේරුම් ගැනීම පහසු වෙන විදිහට ලියුවා නම් තමයි හොඳ. The idea is not to exceed more than 5 pages in total. I told you this. 5 pages exceed කරන්න බෑ. මේ කොළ පහකට වඩා ලියන්න නැතුව පුළුවන් තරම් කොළ අඩුවෙන් ලියන්න ඕන සහ පැහැදිලිව කියවන කෙනාට පැහැදිලි වෙන විදිහට ලියන්න ඕන. Project charter needs to be reviewed and signed off by the project sponsor. So it is extremely important to keep things at a high level without going into the weeds. Nika walpal danne nathuwa athyavashya de pamanak sadahan karala mokada meka sign karanwa project sponsor kenek me naththam project manager kenek so anavashya dewal liyan nathuwa meka ara godak welawata business karana kattiya kiyanne ekolanta welawa ben karagena inna ba mewa kiyawa kiyawin So that is why we need to make it simple and make it summarized. While paliyan na tu apik kelima straight to the point. Point ekara tama apiliyan. You need it to authorize your project. Apik ekhi avasar gannone. It serves as a primary sales document that we told about this. Ek sales document ekak vidiyata apita pawichchi karanna puluwan. This is a document that stays with you throughout the life cycle. Of the project අපිට මේක throughout the life cycle of the project use කරන්න පුළුවන් project එක අවසන් වෙනකම්ම අපිට මේක ළඟ තියාගෙන අවශ්‍ය මේ කට්ටියට පෙන්නලා විස්තර කිරීම කරන්න පුළුවන් keep some writing project management charter make a project charter define the project vision organize the project structure have an implementation plan estimate risk issues and budgets මෙන්න මේ හතරට mitigate වෙලා අපි කරනවා නම් වැඩ ටික අපිට හරියටම ප්‍රොජෙක්ට් චාර්ට් එකක් ලියාගන්න පුළුවන්. There's a process for writing the project charter which starts with knowing what is the vision of the project. The vision statement can't be vague but must capture the purpose of your project, define the end goal for the project team. Vision එක අපි හරියටම ලියනවා. Vision එක කියලා කියන්නේ මොකද්ද දැක්ම? අපි ඇයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ? මොන ප්‍රශ්නය විසඳන්නද? මෙන්න මේ ටික හරියටම අපි ලියන්න. Once you have the vision clear then you can break it down into more precise bits vision එක යටතේ objective එක ලියනවා list 3 or 5 objectives of the project මේක මේ objective එක ලියනකොට smart කියන එකට අනුකූලව තමයි අපි ලියන්නේ සමහරට ඔයගොල්ලන්ට උගන්වලත් ඇති මේ smart කියන්නේ මොකද්ද කියලා specific measurables achievable realistic and time bound මෙන්න මේක තමයි smart කියන්නේ මේකට අනුකූලව අපි objective එක ලියන්න ඕන objective එක points 3ක් නැත්තම් පහක් අතර ලිව්වට කමක් නැහැ. Scope. Now outline the formal boundaries of the project by describing how the business may change or alter by delivering your project. Scope එකේදී අපි සඳහන් කරනවා අපේ project එක කරාට පස්සේ මොන වගේ දේවල්ද වෙනස්කම් සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපි මොන වගේ
මායිමක් ඇතුළතද අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ කියන දේ තමයි ස්කූප් එකේ ලියන්නේ. ඊට පස්සේ ඩිලිවරබල්ස් කියලා කියන්නේ අවුට්පුට් එක. අපි මොනවද අවසානයේදී මිනිසුන්ට ලබා දෙන්නේ නැත්නම් කස්ටමර් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාට පස්සේ කියන දේ තමයි ඩිලිවරබල්ස් වල ලියන්නේ. Organized. When you are building a structure for your charter, there are four subsets you are going to need to identify. Customers and users. How the make a customer, how the make a end user, how the make a varaprasada labana kattiya kiyala api amela mahanna ona. Matakaida api compare kara statement of work ekak saha me project chart ekak. ඒකේ අපි කිව්වා statement of work එක මේ තියෙනවා list එකක්. ඒකේ මොනවද අපි identify කරන්න ඕන කියලා. නමුත් අපේ project chart එකේ තියෙන්නේ WH question වලට answer කරනවා කියලා. එතකොට අපි customers ලා කවුද? මේකෙන් ප්‍රතිලාභ ලබන කට්ටිය කවුද? කියන ප්‍රශ්න වලට උත්තරේ හොයාගන්නවා. Stakeholders. Identifying the stakeholders of the project is crucial. They are the persons, the or entity within or outside of the project with a specific key interest in that project. It might be a financial controller overseeing cost or the CEO, but whoever it is, they will have a slightly different focus depending on their roles. එතකොට මේ stakeholders ලා කියලා කියන්නේ project එක ගැන idea එකක් තියෙන සහ project එකට කැමැත්තක් දක්වන කට්ටිය. එතකොට ඒගොල්ලොත් කවුද කියලා අපි හරියටම අඳුනා ගන්න ඕන. Roles කියලා කියන්නේ එක එක්කෙනාගේ වගකීම්. කොයි විදිහටද පැවරෙන්නේ කියන එක. ඊට පස්සේ structure එක. අපි මේ කොහොමද මේව organize කරගන්නේ කියන එක. Implementation කියලා කියන්නේ කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ. මේක යටතේ plan කියලා කියනවා අපි මේ අපේ project management chart එක හදා ගන්නකොට If you are going to implement, then you need an implementation plan. This is a way to develop an atmosphere of confidence for your customers and stakeholders by listing the phases, activities, and life frame of the project's life cycle. Make the plan. Make the appi kiyano. Mona kotha sada appi me vela avikaran me ne me hevaru nama mona kotha sada appi patanga ne likewise. That is the plan. Milestones kiyane ek ek kalantare avasane vena kotha appi laba dena output ekak mokadda. දවස් 10ක් ගියපුවම අපි ෆවුන්ඩේෂන් එක දාලා ඉවර කරනවා ඊට පස්සේ දවස් 20ක් ඇතුළත අපි බිත්ති නගනවා ලයික්වයිස් අන්න ඒව තමයි මයිල්ස්ටෝන්ස් කියන්නේ කාලාන්තරයක් අවසානයේදී අපි ලබා දෙන අවුට්පුට් එක ඩිපෙන්ඩෙන්සීස් ලිස්ට් ඕල් කී ඩිපෙන්ඩෙන්සීස් ඇන්ඩ් වොට් දේ ආර් ඉම්පෝටන්ට් ඉස් ටු ది ප්‍රොජෙක්ට් දීස් ආර් ටාස්ක්ස් ඕර් ඇක්ටිවිටීස් දැට් ආර් ලින්ක්ඩ් ටු වන් අනදර් ඇස් දේ විල් ඉම්පැක්ට් ද ප්‍රොජෙක්ට් ඩියුරින් ඉට්ස් ලයිෆ් සයිකල් මේකෙදී ඩිපෙන්ඩෙන්සීස් කියලා කියන්නේ එක 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 ෆේසස් අතර තියෙන සම්බන්ධතාවය. අපි මේ සම්බන්ධතාවයන් අඳුර ගන්න ඕනේ මොකද හේතුව මතකයිද කිව්වා සමහරක් වෙලාවට එකම උපකරණය ඇක්ටිවිටීස් දෙක තුනකට පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට අපි මේ අපේ රිසෝර්සස් හරියට කලමනාකරණය කරගන්න ඇත්තම ෆේසස් අතර ඩිපෙන්ඩෙන්සීස් අඳුනාගෙන තියෙන්න ඕනේ. රිසෝර්ස් ප්ලෑන්. මේකත් ඒකම තමයි. Excuse me. රිසෝර්ස් ප්ලෑන් එකේදී අපි කරන්නේ අපිට අවශ්‍ය රිසෝර්සස් මොනවාද? මානව සම්පත නැත්නම් ද්‍රව්‍යමය වශයෙන් ඒ දේවල් අපි ගානට කලමනාකරණය කරගන්න ඕන. එහෙම නැතුව අර මේ එකම දේ එකම equipment එක නැත්නම් එකම talent එක තියෙන මිනිස්සයව මේ කොටස් දෙක තුනකට අපිට අවශ්‍ය වෙනවා නම් අපි කලමනාකරණය කරගන්න ඕනේ අපේ අනිත් වැඩවලට හානියක් නොවන විදිහට ඒ උපකරණ සහ මානව සම්පත් කලමනා මේ හරියටම යොදා ගැනීම සම්බන්ධයෙන් Risks, issues, and budget. We are almost done, but no charter is complete without collecting the potential risks and issues that can derail a project. This includes assumptions and constraints related to the project. A risk is a potential issue that may or may not happen in a project. Risk is not always negative, as there is such a thing as positive risk, and you should prepare for that as well. අපි දන්නවා අපි කලින් ඉදනොත් කිව්වා risk කියන මොනවාද issues කියන මොනවාද budget එක කොහොමද අපි කල්මනාකරණය කරගන්නේ එතකොට මොනවාම හරි unexpected දෙයක් ආවොත් එහෙම ඒක budget එකට බලපානවද එතකොට ඒව මගහරවාගෙන අපි කොහොමද අපේ project එක කරන්නේ කියන දේ තමයි මේ risk සහ issues කියලා කියන්නේ මේ තියෙන ඒ ටික විස්තර කළා මෙන්න තියෙනවා example එකක් project chart එකකට චුට්ටක් බලන්න මේ
project chart එකේ අපි name එක දාලා තියෙනවා development team management software for xyz company බලන්නකෝ ඒක precise මොන company එකකටද මොනවාද අපි හදන්නේ කියන දේ මොකද්ද මේ software එකක් හදනවා මොන company එකකටද team management software මොන software එකක්ද likewise බලන්නකෝ ඒක හරියටම ලියලා තියෙනවා ඊට පස්සේ පටන් ගන්න දවස ලියනවා ඊට පස්සේ අවසන් කරන දවස ලියනවා स्पॉन्सर कराने का उधर प्रोजेक्ट मैनेजर के नाम मुकाद ए नाम देखा त्लिएना पर्पस एक में पॉइंट्स विधियाँ डा आने पॉइंट्स तो नकटारी पॉइंट्स पाहप कटारी सीमा में विधियाँ डा अ हैंडी इजी टू यूज एप दैट विल हेल्प ऑर्गेनाइजेशन मैनेज देयर टीम्स एफिशिएंटली मैं के दी अत्तरम हदाने एक्स वाई जेड के ना कंपनी के टीम मैनेजमेंट सॉफ्टवेयर का एक यानी एक इन ऑफिसर्स ला एक इन स्टाफ एक मैनेज कराना हदना सॉफ्टवेयर का मैं के समाहरी टैती කට්ටියගේ පැමිණීම ඊට පස්සේ ලීව් ගත්ත විදිය ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් මේකේ ඇතුළත් වෙන්න පුළුවන් මේක වෙන software එකක් a handy easy to use app that will help organizations manage their team efficiently increase development speed by 10% over a year help team members collaborate easily improve transparency in teams එතකොට අපි සාමාන්‍යයෙන් software එකක් හදාන්නේ මොකටද අර मैनुअल सिस्टम्स अभी हितना अभी किएमो अभी इस तरह हम डालते हैं अटेंडेंस बुक के का कपिए के साइन कर लेता माँ में इस तरह वैट पटांगा ने अन्य दैट इज ऑल साइड सो अभी हाई करना इड पास से फिंगरप्रिंट मशीन ने का फिंगरप्रिंट मशीन ने किंग ऑटोमेटिकली आगे फिंगर का आईडेंटिफाई करना फिंगर का आईडेंटिफाई कर ला का आगे एम्प्लॉयमेंट नंबर का देख का आप दस गान ऑटोमेटिकली कैलकुलेट कर ला फिर देना सो लाइकवाइज make a scoop එක තමා deliverables වෙන්නේ web version එකක් android ios and desktop apps මේ software එකක් කියවට මේක web develop කරන්න පුළුවන් ඊට පස්සේ phone එකකින් ඕන වෙලාවක log වෙන්න පුළුවන් app එකක් විදිහටත් දෙනවා ඊට පස්සේ මේකේ ඔන්න scoop එකේ out of scoop එක තමා video conferencing features in the mobile version on site training for users මෙන්න මේවා අඩංගු වෙන්නේ නැහැ scoop එකට ඇතුළත් වෙන්නේ නැහැ මේ තියෙන්නේ simple project chart එකක් ඒ වගේම ඔයාලා මෙන්න මේකත් කියවලා බලන්න මේක ටිකක් වැඩි විස්තර සහිත එකක් මේකත් පොඩ්ඩක් කියවලා බලන්න මේ ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් චාටර්ස් වලට මෙන්න මේකයි කියලා ටෙම්ප්ලේට්ස් අඩංගු වෙන්නේ නැහැ. ඒතර ටෙම්ප්ලේට් එක අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ටෙම්ප්ලේට් එක හදා ගන්න ඕන වෙන්නේ කියවන කෙනාට පහසු වෙන ආකාරයට. ඔයාලට මේකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් චාටර් ටෙම්ප්ලේට් එක. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකත් බලන්න මේ වීඩියෝ එකේ තියෙනවා කොහොමද ප්‍රොජෙක්ට් චාට් එකක් අපි හදාගන්නේ කියලා ඒකේ කොටස් ගැන සම්පූර්ණයෙන් විස්තර කරනවා ඒකත් චුට්ටක් බලන්න ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න That's it for me today so we will do our class next week